වැට සුදන්තක අද අයිබෝුවන් කියලා පිළිගන්නේ අපේ ලංකා ඉතිහාසේ එතෙක් මෙතෙක් නොවවිරු මහා ජනගගක් සහභාග වුණ ස්වේච්චාවෙන් සහභාගි වුණ මහා අරගලය නොකඩවාම රඳවාගෙන යන අපේ ගෝල්පේස් එකේ ගෝටා ගෝගමේඉන්න නංගිල මලිලා ටමතන්න.ඉතිං ඇත්තම කියනවනං මේ අරගලය විසිම කෙනෙක් විසින් මෙහෙයවපු එකක් නෙවෙයි. ලංකා යිඉතිහාසේ අරගලයක් ඇති වනානං කාගේ හෝ මෙහෙවීමක් නොමැතිව. ස්වේච්ඡාවෙෙන්ම මිනිස්සු පාරට බැහැපු ලංකාවේ එකම වැදගත්ම සුයිශාලත්තම අරගලය තමයි මේ. මේ අරගලේ විවිධහේතුමත්ත ක්‍රමාණුකූලව විශේෂම සිංහලවුරුද්ධාපු නිසාත්, ඉට පස්සේ මිනිස්සුන්ට ඇත්තම කියන දරුපවුල්කාරයයෝ අපේ අම්මලතාත්තලා ඒ හැමෝම පාරට බැස්සා ඉදින් ඒ පාර්ට බැහීම යම් සීමාවක් තියෙන ඕනෑම කෙනෙක්කේ ඉගැන මොනම හේතුවකට හරි පාරට බහිනවනන් ඒය තමන්ගේ දරුපොල්ල රකිින් ඩඕන කෑම්බි මොහ ඇන්ඩෝන රැකාව කරන රැකියාවවිදේවල කර ගණ්ඩෝ නඉතිං අරගලයට නොකඩවාම සතිගණනාවක් සභාගිවෙන්න රටේ හැම කෙනෙකුටම බෑ මේ අරගලේට මුලින් සහභාගනාා අපි දැක්බෝ් එල්ලගෙනඉන්න වනේ ද බෝට්මිතියාගෙන පාරවල්ල හරරියට හැම තැනම ලංකා පුරාම අපි දැක්ක උද්ගෝෂණ තියන විදිවිදියටට නමුතිඒ හැමදාම එක කරන්න බෑනි ඉති මේතියන ආණ්ඩුව මේගොල්ලො බලාපොරොත්තුනා හැමදාම මේක කරන්න බැරි නිසා සිංහල අවුරුද්දත් ළඟ එනහන්ද මේක එහෙම්මම මිනිස්සුන්ටම ඇතිවෙලා යටයාවි කියන. ඒ නිසා තමයි අගමැතිවරයායි පෙරේද අරකරපු ජාතියමතීමේ කතාව දක්වාම කිසිම කෙනෙක් විශිෂෙන් ගෝටාගෝහෝම් කියල කියන ගෝටා හෝ ජනාධිපතිවරයා හෝ වච්චනයක්කත් මේ අරගලේ ගැන කතා නොකරේ ඒගොල්ලො මේක එහෙම් යටයන්නරින් හැදුව. මුලින් උත්සාහ කරා පොලිසිය හමුදාවලාවා නමු පොලිසිය හමුදාවත් හදවතින්, අරගලකරුවන්ගේ පැත්තේ බවයකු තේරුන්ගත්ත ඊට පස්සේ කල්පනා කරා මේක වෙන විදි විසඳන්න විදික් නෑ මිනිස්තුන්ට මැතිවෙලා ොපිට මැතිවෙලා තොපිම පාරමැරිලා තොපිමක නවත්ත පල්ලා කියම තැනට ආ්ඩුව විල්ල හිටිය. මේ අපි කලින් දැනම් හිටිය. අි කලිනුත් කිව්වා එකක මෙහම වෙනවා කියලා මෙම සැලසුමත් තියෙනවා ඒකයි මේගලු නිහඩ වෙන්නේ කියලා. ඒවගේම තෑයි පාර්ලිමේන්තුවේ පෞගිය. දස් ගනාවක් පාලිමෙන්තතු රැස්තුනා ඒ පාර්ලිමෙන්තුූ රැස්තුන හැම අස්ථාවකම ඒ ගොල්ලු හැම දේශපාලිවෙෙක් ම පහැදිලිව කියනවා. හැම පක්ෂකම කිසිම විස්්නුමක් නැතුව. කිසිම පැහැදිලි යෝජනාවක් නැතුව. කාලය කාදැමී මේ ක්‍රියාදාමයක් තමයි. පාර්ලිමේන්තුවෙත් ඒගොල්ල කරේ. මොකද අපි පැහැදිලිව දන්නවා. මෙහෙම අරගලයක් කිසිම දේශපාලන පක්ෂයකසාභාගීත්තයක් හෝ මෝලිකත්වයක් නැතුව උනහම ඒ වදින්න. අදම් දේශපාලකෑන්ට දේශපාලකෑන්ට මේක දරාගන්න බෑ අපි හැමෝටම් වඩාක දරාගන්න බැරි දේශපාලකෑන්ට සියල්ලුම දේශපාලකෑන්ට ඒක නිසා ඒ ගොල්ලෝත් හැම කෙනෙක්ම මගේ ැත් හැඟීම නං හැම කෙනෙක්ම වලාපොරොත්තුුණ මේක ඉබේම දියවෙලා අලවෙලා යාවි කියලා. හරි දැන් මේක අල නොවී මේ අරගලේ දිගටම ගෙනියන්නේ කවුද ඒ තමයි ගෝටා ගෝ ගම විදිහට හදාගෙන ගෝල්ෆේස් එක තමන්ගේ ඉස්තිරණ වාසස්ථානය කරගෙන ඉන්න අපේ නිර්බීත රටට ආදරේ තියන නංගිල මල්ලිලැටික. ඉතින් මේ අය නැතිවනානං මේ අයගේ මේ දහිරිය නැත්තම් මේ අයගේ තියන මේ ජවසම්පන්න බව මේ අධිස්්ඨානය මේ නිර්බීතකම නැතිවනානං ලංකා යිතිහාසේ ලියවෙෙන් නැතිවුුණ මේ අරගලය ඇවිල්ල නිකම්ම දියවෙලාගේ අරගලයක් විදිහට. එහෙම නං තව සති අත් දෙකක් ග්‍යාට පස්සේ පාර්ලිමේ තූරැස් වෙෙලා නැවතත් මේ ගොල්ල පුරුදු තොයිලම නටාගෙන බොරුවටක් කිනා රණ්ඩු කරගෙන එලියට ගිය ගමන් කරටත් දාගෙන හලෝමචන්ගේල එකකට කාලබීල මේගේ විදදිහටම මේ ය ගෙනියනවා. දැන් මේගේම ගෙනියන්න බැරි වනේ නංගේ මල්ලිය වාරනිසා මේ අයිතිහාසිකයි. යිතිහාසිකයි වාල ගැන හිතට දැනන හැඟීම හිතට දැනන සතුට හිතර දැන්න අභිමානය කියන්න වචනලෑ. මේක තමයි නියමශ්‍රීලාංකිිකම නමශ්‍රී ලාංකිිකම සිංහල දෙමන මුස්ලිම් බෞද්ධ හිදු ක්‍රස්තියානි ඕ නෑම එකතු වෙලා අපි හැමෝම හැම දම දේශපාලෝක කරේ අප බේදබින්න කරේ. මේ තමයි ලංකාවල් මුල්ම වතාවට කිසිම දේශපාලුවෙක්ගේ කිසිම ආගමික නායකයෙක්ගේ කිසිම සංවිධානයක හෝ කිසිම කෙනෙක්ගේ ආරධනාවක් සැලසුන් සකිරීමක් හෝ මූලිකත්වයක් නායකත්වයක් නොමැතිව යන වැදගත් මරගලය. ඉතිං ඔයාල හැමෝම එක සමානයි ඔතන ඉන්නේ කීත්ත කෙනෙක් වැදගත් නෑ. ඒ හැම්ම කෙනෙක්ම නායකයව්. ඒ හැම කෙනෙක් කා සමානනායකයෝ එකහා සමානක්‍රආදාාමික පුරුක්. ඉතින් ඔයාලට මම වීඩියෝ කර මොනවත්නෙවේ හෙට අපපේල් මාස දාාහතර වනිද සිංහල අලුත් අවරුද්ද. සාමාන්‍යයෙන් ගෙදරක දෙමා උපියන්ටවායාලගේ හැමෝග ආස ඇති තමන්ගේ දරුව ගෙදරරින්නවනං අවරුද්දර නේද කෑවන්කො ස්ටයක් කාල කෑවුන්කෝකිස් කන්න පුළුවන් තත්වයක්කරටේන. නමුත් අපේ සම්ප්‍රදායක වශයෙන් අපේ ෙවල් වල අඩුගණනි කිබත්තිික හරි සිහල ුද කොච්චරපියල් දෙවේෂ සුන් සියයට හල්කිිලව එකක අරගෙනවිල්හරි. ඒමිනි සූියයනවා. ඉතින් එහෙම වයන කිරිිබත් කෑල්ලක් කන්න වාල ගෙදර නැතියක ගැන වාලගේ දෙමවපියන්ට ලොකවේදෙනනාවක් ඇති. නමුත් ඒස්සිියල් ඔයාල්ල කැප කරලා තියෙන්නේෙ ඒවාගේ මේ දෙමවපියන්ට ම ඉතාම හදවතින්ම ගරුරනවා. හදවතින්ම ප්‍රනාාමිපුද කරනවා තමන්ගේ දරුවමේ ගෙනිය නරගලයට ඒ ගොල්ල ලක්වන නිහඬ සහයෝගයට. ඉතිං නංගේ මල්ලියේ. යාල තමයි මේ අරගලේ ඉදිරියට ගෙනියන්නේ සිංහලවුරත් අවරද්දේ මේක අලවේ විෙනත්තම් එක දියවේවි කියෙන බලාපොරොත්තුව හිටියයට. අවුර් දෙෙන් පස්සේ මීටත් වඩා ජවසම්පන් විදිහයට. මේ හොර හැතිකරේ ගෙවල්ලොයට පන්නනකම්ම. මේ හොර හැතිකරේ උසාවිවට ගෙන හිල්ල හිරේවි ලංගුවේ දාාන තක් දක්වාම. මේ හොර හැතිකරේ ලංකාවි දේශපාලනයෙන් ඉවත්වන කාල්ම. ඒ වගේමමින් ඉදිරියට කවදාවත්. අපේමින් සුරවට්ටන් හොරදේශපාලුවන්ට බැරිවිදිහ පාලන ක්‍රමයක් ලංකාවට ගේෙන්. ඒවගේ ලංකාව කියන ලෝකතියනනි තාම සුන්දර ඇත්තමම් ලෝකතින දියමන්තිය. ඉන්දියන් සාගරයේ මුතුව ඇයට නෙවෙයි ලව ලංකාව කියයන් ලෝකතියන දියමන්තය. ඒත් දියමන්තිය මේ දියුණු රටවල් වගේ ලෝක අනිතරටල් වගේ බැබලෙන් බබලවන් බැරි කිසිම්ම හේතුවක් නෑ. කවුරු හරි කෙනෙක් කියන්න ඇයි ලංකාවට දියුණ වන්න බැරි. ඇයි ලංකාවට සිංගපරුවක් වන්න කිය කියන පුළුවන් අපට ජපාන කියන්න පුළුවන් ජයමනිය මරිකාව ස්ත්‍රරලිාව කැනඩාවම අප සාමාන්‍යය මම ඉතාලිය යුරෝපයේ ඒවගේ වෙන්න බැරි ඇයි අපිට. කිසිම හේතුවක් නෑ දේශපාලුවෝ හැර. හැම්ම දාම අපේ බඩගින්න හැමදාම අපේ දුප්පත් කමවිකුණලා. හැමදාම අප බඩටග කාල කන් දේශපාලු ඇතිකර ඇැරන්න. වෙන කිසිම්ම හේතුවක් නෑ. බැරි. ඉති නංගි මල්ල යාලමගේ නිය නගලේ අන්න ඒ අවසානිි ලක්කේ දක්වා යනරගලේ. අපි ජීවත් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ අවසාන කාලෙ හැරි ජීවිතේ, ඔයාලට දිවුණු සමුෘද්ධිමත් ලංකාවක්. අතනපා කාටවත් නයිනැති ලංකාවක් ලබාගන්න මේ මූලි කඩි තාලම ඔයලදාන්නෙ. මේක සරලනෑ. යාල මේ ගෙනිය අරගලේ සරලනෑ මේක නිකම්ම නිකං අරගලයක් නෙවී ලංකා යිතිහාසයේ පැහැදිලි හොඳම්ම වටිනාම නැක්්ම පටන්ගන්න අඩිතාලම අරගලයමේ. ඉතින් යාට හදවතිම් ගරු කරනව වාල මේ රට වෙනුවෙන් කරන අරගලයට කිසිම දේශපාන පක්ෂකට ඇත්වෙන්න එපා මොනම හේතුකරත් කිසිමෙනෙක්ගේ ගුල්වලට අහුවෙන් එපා කිසිම කෙනෙක් ර්ඩු කරන්න යන්න එපා කවුරු හරි කෙනෙක් බලෙන් හරි මනෝ ආකාරෙකින් හෝ රන්්ඩුවකටෙන්න්න අදනවනන් බොහොම කල්පනාකාරී වෙන්න. ඒ අර හොර දේශපාලුව ඔවිසිංහ යපු කුන්ඩුවක්වෙන්න පුළුව. ඒ වගේම තමයි ඒ දේශපාලුව විධාකරපර වැටි දැන් දම ඉන්නව පේනවා යාලට සාකච්චාවකට එන්න කියනවා නෑ ඇයි. ඔයාල සියදහස් ගානක් සදහස් ගානක් කියයන්න ඕන්න තැ මිනිෙක් එකක සාකච්ඡාාවට. ඒ මිනිහටෙන්න්න පුළුවන් වාලත්තක සාකච්ඡා කරන්න. ඒ මිනිහට චන්දෙදුන්නේෙ ඔයාලා. එහමන ඒමිනිහයි වාරලඟටෙන් ඕන පුතේ දුවේ මොකදදමලාගේ ප්‍රශ්න ක හන්න අහන්නදෙකුත් නෑ ගෝටා ගෝහමම් කියනකට රාජපක්ෂලා පලැල්ලා කියනකට ඕක තරෙන් නැත්ත තාම ලැජ්ජාවක් මොට නෑ මෙහෙමවත් අවම්ම ලැජාවක් නැති නායකයෝ සාමානය අපට ලැජජාව කියලදයත්ති නනේ එහෙමත් ලැජාවක් නැති නායකෝ තමයි අපේ රටම හිතාක් පාලනය කල තියෙන්නේ. මේ සියල්ලි වද ඉවර කරන්න. අනිවාරයෙන් ලංකාවවාලට කුහේවත් මේ ඉතාලීන් අපිටත් ලංකාවටන්න පුළුවන් වාතාවරණයක් පුතේදුවේ හදල දෙන්න යාලට ඒක කරන්න බැරිනෑ ස්තිරෝමයක වාල කරයි. එහෙමුණනත් ලෝකි වටේ ගහිල්ල හැම තැනම දුක්විදිින අපේ මිනිස්සු. ඇත්තටම අපේ ලංකාවට කිය හරරි හොයන්න දර පවරකින්න රටවල්ලි ක්ෂ ගන ලංකාවටය වන්නේ ලංකාවේ ඒ විදි හම්බපරන්න බැරි නිසා. ඇතන ර පි ප දි නේ. ක් ද මයියම් සපක්වි නොම දන්න. මේ රටවල්ල ඕනෑම කෙකට සත්පවිදින්න පුුවන් කොච්චර දක්ින්ද.ඒ මේ රටවල් දියුණු නිසා ඒත් අත්තෙයට ලංකාත් පත් කරන්න පුතාල දුලගෙනයන නැත්ත නංගිල මල්ලගෙනයන මේ අරගලයට හදවතීම සුප්පනවා. ඕයාලට හෙට ලබන අලුත්තවරුද්ද. මේ ලංකායිතිහාසේ වැදගත්ම සුබ ම සුබ අලුත් අවරද්ද ඒවා කළ ප්‍රාර්ථනාකන්නවා ඊළග අලුත් අවරුද්ද එනකොට එක නවරුද්දකින්. අපි ලංකාව අඩි ගනාව කුඩට ගිහිල්ල අපේ මේ තියන ප්‍රශ්න වර කරගෙන වෙනස් මාආකාරයේ මෙතෙක් ඉතිහාසයන වියුරු ආකාරයේ අවුරුද්ධකට අපට අඩියතියන්න ඔයාලගේ ශක්තිය දහිරිය ලැබේවා කියන බලාපොරොත්තුවයෙන් ආදරයෙන් වාලගින් සමුගන්නවා නැවතත් කියනව ලට හැමෝටම සුබුම සු බලුත්තවරුද්ද. අපි ගතින් මෙහහිටියත් හිතින් ඉන්න වායාලෙක් කලා හිතෙන් හම්බලාම් වාලක්කින්නේ ඔලට සුබලු තොර්දක්වේවා.